අයිවාන් සම්ප්‍රදායික පිත්තල කර්මාන්තය පිළිබඳ කරන වීඩියෝ මාලාවේ තුන්වෙනි වීඩියෝ එක. අද මම ඉන්නේ පස්කොටුවක් ඇතුලේ. මොකද්ද පස්කොටුවක් කියන්නේ? පස්කොටුවක් කියන්නේ පිත්තල භාණ්ඩ නිර්මාණ කර ගැනීම සඳහා ඒ අච්චුව සකසා ගන්න ස්ථානය සහ පිත්තල ද්‍රාවණය නිර්මාණය කරගන්න ස්ථානය. ඉතින් මම දැන් ඉන්නේ පිත්තල ද්‍රාවණය සකසා ගන්න ඒ කෝවේ තියෙන ස්ථානය. සාමාන්‍යයෙන් වැඩ කරන දවසක නම් මේ අහලකවත් ඉන්න බෑ. මොකද ගිනි ගන්න රස්නේ තියෙන හින්දා ඇත්තටම මේ පිත්තල ද්‍රාවණය දිය කරගන්නේ මෙන්න මේ කෝවේ. මේක වැඩ කරන කෝවයක්. දැන් මේක ගලවලා තියෙන්නේ. ඉතින් හොඳ අවස්ථාවක් හම්බුණා ඔයගොල්ලොන්ට වීඩියෝ එකක් විදිහට මේක ඉදිරිපත් කරන්න. කොහොමද මේක තියෙන්නේ කියලා බලමු. ඉස්සරහට කතා කරගෙන යන්න. කොහොමද මේ කෝව නිර්මාණය වෙලා තියෙන්නේ සහ මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. තමා මේ කෝවය බහලා ගන්නේ. මේ වලට කියන්නේ උෂ්ණය කියලා. මේ උෂ්ණය තුළට තමා කෝවය තියාගන්නේ. කෝවය තියාගන්න කලින් යටින් ඔයගොල්ලෝ දකින්න ඇති හතරස් පෙට්ටියක් වගේ ගලක් තියාගන්නවා. මේක ගිනි ගල කියලා තමා මේ කර්මාන්තය හඳුන්වන්නේ. ඉතින් මේ ගිනි ගල උඩින් තමා මේ කෝවය තියාගන්නේ. ඊළඟට ඔයගොල්ලොන්ට පේනවා ඇති මෙතන තියෙනවා පොඩි රවුමක් වගේ එකක්. පොඩිත් නෑ, ගොඩක් බරයි. ඉතින් මේ රවුම තියාගන්නවා කෝවේ උඩින්. මොකද පිත්තල ද්‍රාවණය සැකසීමේදී ඒ දාන ලෝහ වර්ග තියාගන්න තමා ආධාරකයක් විදිහට මේ රවුම භාවිතා කරන්නේ.
ඉතින් මේ කොටස කෝවේ උඩින් තියාගත්තට පස්සේ මේකේ තියෙන කඩතුළු වැහෙන්න කෝවේත් මේ කොටසත් අතර තියෙන කඩතුළු වැහෙන විදිහට ෆයර් සිමෙන්ට් වලින් මේක වහගන්නවා. කෝවේ ඇතුළට ලබා දෙනවා. කෝවේට අවශ්‍ය හුලං බලය ලබා දෙන්නේ මේ මෝටරය මගින්. මේ මෝටරය නලයක් මගින් සම්බන්ධ කරලා තියෙනවා කෝවේ ඇතුළට. දැන් කෝවේ ක්‍රියාත්මක වෙන වෙලාවක්. ඉතින් මේ වෙලාවේ පස්සෙන් පේනවා ඇති ලොකු කළුපාට දුමාරයක් පිට වෙනවා. කළුපාට දුමාරයට හේතුව මං කලින් කිව්වා වගේ මේ කෝවේ ඉන්ධන විදියට ලබා ගන්න කළු තෙල් ගින ද්‍රාවණය. ඉතින් මේ කළු තෙල් ද්‍රාවණය දහන වීමත් සමග පිට වෙන කළු දුමාරය තමයි ඔයගොල්ලෝ පේන්නේ. ඒ වගේම ලොකු සබ්ජයක් තියෙනවා පස්කොටුව ඇතුලේ. ඉතින් මේ විදියට කෝවේ ක්‍රියාත්මක වෙන අතරතුර පිත්තල භාණ්ඩය සකසා ගැනීමට අවශ්‍ය පස් පෙට්ටිය සකසා ගැනීම මේ අතරතුර සිදු කර ගන්නවා.